අද අපි හදන්න යන්නේ මෙන්න මේ වගේ වෝට් 3.7 ෆෝන් බැටරියකින් වෝට් 230 බලුපයක් පත්තු කරන්න පුළුවන් මිනි ඉන්වර්ටර් එකක්. මුලින්ම අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕගලන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පරණ ෆෝන් චාර්ජරයක් ගත්තනම්. හරි, අපි බලමු මේ වගේ පරණ චාර්ජර් එකක් ගලවගෙන අපිට ඕන විදිහට ට්‍රාන්ස්ෆෝමර් එක මේක ඇතුලේ තියනවද කියලා. හරි, මම මේ විදිහට ෆෝන් චාර්ජරේ ගලවගෙන ඒක ඇතුළේ තිබ්බ සර්කිට් එක එළියට ගත්තා. ඒකේ ට්‍රාන්ස්ෆෝමර් එක නම් තියෙනවා. අපි බලමු දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් එක අපේ වැඩේට හරියනවද කියලා. ඕගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමර් එක බෝඩ් එකකින් ගලව ගන්න කලින් බලන්න පොඩ්ඩක් අනිත් පැත්ත හරවලා ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තක මෙන්න මේ වගේ පින් හතරක් තියෙන්න ඕනේ. අනිත් පැත්තේ මේ වගේ පින් දෙකක් තියෙන්න ඕනේ. එහෙම තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක තමයි මේ වැඩේට හරියන්නේ. මේ ට්‍රාන්ස්ෆෝමර් එක මම කලින් කිව්ව විදිහට එක පැත්තක පින් හතරකුත් අනිත් පැත්තේ පින් දෙකකුත් තියෙන නිසා මම මේ ට්‍රාන්ස්ෆෝමර් එක මේ බෝඩ් එකෙන් ගලව ගන්නවා. ට්‍රාන්ස්ෆෝමර් එක මේ විදිහට බෝඩ් එකෙන් ගලව ගත්තට පස්සේ අපි මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ කොයිල් වල වැලියු ටික චෙක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම කලින් ෆෝන් චාර්ජර් වලින් ගලවගත්ත ට්‍රාන්ස්ෆෝමර් වගේක්. මේවා පළක් ඒවා එක පැත්තක පින් 3යි තියෙන්නේ, මේ එක පැත්තක පින් 2 තියෙනවා. ඉතින් මේවා අපේ වැඩේට ගැලපෙන්නේ නැහැ. අපිට ඕන එක පැත්තක පින් 4ක් තියෙන, අනිත් පැත්තේ පින් 2ක් තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක්. අපි ළඟ තියෙන මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ කොයිල් වල වැලියු එක අපි දැන් චෙක් කරගමු. මුලින්ම මම ට්‍රාන්ස්ෆෝමරේ පින් ටික තියෙන විදියට පොඩි රූප සටහනක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මල්ටිමීටරේ අරගෙන මේ අටම හෝම්ස් වල 200යි කියලා තියෙන තැනට මම මල්ටිමීටරේ දා ගන්නවා. හරි, අපි මුලින්ම ට්‍රාන්ස්ෆෝමරේ පින් දෙකක් තියෙන පැත්තට මල්ටිමීටරේ නොබ් දෙක තියලා ඒ පැත්තේ කොයිල් එකේ වැලියු එක කීයද කියලා බලමු. හරි, මේ ට්‍රාන්ස්ෆෝමරේ පින් දෙකක් තියෙන පැත්තේ වැලියු එක චෙක් කරාම 0.0.7ක වැලියු එකක් තමයි ආවේ. ඕගොල්ලන්ටත් පින් දෙකක් තියෙන පැත්තේ වැලියු එක මේක හරි මේ ගානම හරි නැත්නම් මීට සමාන ගානක වැලියු එකක් එයි. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමරේ උඩ පින් දෙකේ වැලියු එක බැලුවොත් මේ ට්‍රාන්ස්ෆෝමරේ 0.7.6ක වැලියු එකක් තියෙනවා. ඕගොල්ලන්ටත් මීට සමාන වැලියු එකක් ලැබෙයි. ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමර ඉතුරු පින් දෙක චෙක් කරලා බැලුවොත් 0.1.6ක වැලියු එකක් එනවා. ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ ට්‍රාන්ස්ෆෝමර ඊට අඩුවෝ ඊට වැඩි ඒ ලඟින් යන වැලියු එකක් එන්න පුළුවන්. ඊට පස්සේ මම තව රූප සටහනක් ඇඳ ගන්නවා මේ විදියට ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන හින්දා. මේ විදියට 0.1.6ක වැලියු එකක් ආපු පින් එකේ ඉඳලා 0.0.7ක වැලියු එකක් ආපු පින් එකට CI home register එකක් මම සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ 0.7.6ක් ආපු පින් දෙකෙන් තමයි AC out වෙන්නේ. අපිට තව ඕන වෙනවා D882 ට්‍රාන්සිස්ටර් එක. මම ඒ ට්‍රාන්සිස්ටරේ මේ විදියට පැත්තෙන් ඇඳ ගන්නවා. ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එක නැත්තම් බේස් පින් එකේ ඉඳන් යන්න ඕන කනෙක්ෂන් එකක් ට්‍රාන්ස්ෆෝමරේ 0.1.6 තිබ්බ වැලියු එකක් තිබ්බ ඉතුරු පින් එකට. ට්‍රාන්සිස්ටරේ දෙවෙනි පින් එක නැත්තම් කලෙක්ටර් පින් එකේ ඉඳන් වයර් එකක් යන්න ඕන 0.0.7ක වැලියු එකක් තිබ්බ ට්‍රාන්ස්ෆෝමරේ පින් දෙකෙන් ඉතුරු වෙලා තියෙන අනිත් පින් එකට. ට්‍රාන්සිස්ටරේ පළවෙනි පින් එක නැත්තම් මීටර් පින් එක සම්බන්ධ වෙන්න ඕන 470 UF කැපැසිටරේකේ ඍණ පැත්තට. ඊට පස්සේ 470 UF කැපැසිටරේකේ ධන පැත්ත
ට්‍රාන්ස්ෆෝමරේ 0.0 දශමාතක වැලියු එකක් ආව අපි CI හෝම් රෙජිස්ටරේ සම්බන්ධ කළ පින් එකටම සම්බන්ධ කරගන්න ඕනේ. කැපැසිටර් එකේ ඍණ පැත්තට 3.7 වෝල්ට් බැටරියේ ඍණ පැත්තත් කැපැසිටර් එකේ ධන පැත්තට 3.7 වෝල්ට් බැටරියේ ධන පැත්තත් අපි සම්බන්ධ කරගන්න ඕනේ. රූප සටහනේ විදියට මේ කැලි ටිකට අපි දැන් වයර් පාස් කරගෙන බලමු. මුලින්ම මම මේ විදියට CI හෝම් රෙජිස්ටරේ පාස් ගන්නවා. D882 ට්‍රාන්සිස්ටරේ පින් වලට වයර් කැලි ටිකක් සම්බන්ධ කරගෙන රූප සටහනේ තියෙන විදියට ට්‍රාන්ස්ෆෝමරේ පින් වලට මම ඒ වයර් වලින් සම්බන්ධ කරගත්තා. සටහනේ තිබුණ විදිහටම මම කැලි ටිකට වයර් ටික සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ට්‍රාන්සිස්ටරේට හීට් සින්ක් එකක් හයි කරගන්න එක. මම මේ හයි කරන හීට් සින්ක් එකට වඩා ඝනකමෙන් යුතු හීට් සින්ක් එකක් හයි කරගන්න පුළුවන් නම් තවත් වෙන එක තවත් අඩු කරගන්න පුළුවන්. රූප සටහන අඳින වෙලාවේ පෙන්වන්නේ මම AC out line එකක්. ආන් ඒ AC out line එකට මේ විදියට හෝල්ඩරය සම්බන්ධ කරගන්න. වොට් 9 බලුප් එකක් මම මේ හෝල්ඩරයට සම්බන්ධ කරගන්නවා. මේ තියෙන සාමාන්‍ය ෆෝන් බැටරියකට මම වයර් කෑලි දෙකක් පහලා ගත්ත බැටරියක්. මේ බැටරියේ ඍණ වයර එක කැපැසිටර් එකේ ඍණ පැත්තටත් බැටරියේ ධන වයර එක කැපැසිටර් එකේ ධන පැත්තටත් මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඔන්න ඉතින් ෆෝන් බැටරියකින් ඉන්වෝට් 230 බලුප් වැඩ කරන්න පුළුවන් මිනි ඉන්වර්ටර් එකක් හැදුවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න, ඕගොල්ලන්ගේ අදහස මොකක් වුණත් හොඳ නරක යටින් comment එකක් දාන්න, ඕගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් share පාරවුත් දාන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක්.